සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. ඔබලින් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. ආවරණාධිපතිට සිග්නි සම්මාන රසක්. සෞඛ්‍යයෙන් පිරිපුන් රටක් වෙනුවෙන් කැපවිය යුතු බව ජනපති පවසයි. රුහුණට නවෝදයක්. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ අලුත් පනතක් ගේන්න රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව. ජනපති නොවන අපේක්ෂකයා. හැමදාම පොට්ටුවෙන් එන්නේ අපේක්ෂකයෝ විතරයි ජනාධිපතිවරුන්. ජලයෙන් යටවන කොළඹට අලුත් විසඳුමක්. ශ්‍රී ලංකේ ආවරණාධිපති ලෙස කිරුළු පළන් ITN මාධ්‍ය ජාලය 2019 සිග්නි සම්මාන උළෙලේදී සම්මාන රැසකට පාත්‍ර වුණා. 40 වසරක් ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකයන් වෙත ටෙලිවිෂන් කරණයේ සුශේෂී අත්දැකීම් රසක් තිළිණ කර දීම උදෙසා විශේෂ සම්මානයක්ද මෙහිදී ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලයට හිමි වුණා. දහනවය සිග්නි සම්මානුලෙල බණ්ඩරනායක සම්බන්ත්‍රණ ශාලාවේදී ඊයේ උත්කර්ෂවත්ව පැවැත්වුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙවර සම්මාන උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කූඹියෝ ටෙලිනාට්‍යයි. නිර්මාණශීලී හොඳම ටෙලි නිර්මාණයට හිමි සිග්නිස් උත්තමාචාර ස්වර්ණ සම්මානය පිරිනැමෙන්නේ ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ අසංක දොඩන්තැන්න නිෂ්පාදනය කළ කූඹියෝ ටෙලිනාට්‍ය. හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස කූඹියෝ හිරංගනින් දායක වූ තුමිඳු දොඩන්තැන්න සම්මාන දිනා ගත්තා. Actor of the year teledrama Thumindu Dodanthanna, ladies and gentlemen, for playing the role of Jan in Kumbhio. හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස සහෝදරයා ටෙලිනාට්‍යයට රංගන දායකත්වය ලබා දුන් දොඩන්තැන්න සමුදරයා ටෙලිනාට්‍යයට උත්තරා දේවීගේ භූමිකාව නිරූපණය කිරීම වෙනුවෙන් කලනි දොඩන්තැන්න, ladies and gentlemen, please put your hands together, let's hear it. Put your hands together one more time, ladies and gentlemen, best actress of the year teledrama. හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙස සම්මානය හිමි කරගත්තේ කූඹියෝහි ප්‍රියන්තගේ චරිතය නිරූපණය කළ කලණ ගුණසේකර. කලණ ගුණසේකර කූඹියෝ ටෙලිනාට්‍ය. Congratulations. හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නට හිමි වුණා. Ladies and gentlemen, best direction of the year for teledrama Lakmal Dharmaratna for Kumbhio. හොඳම ටෙලිනාට්‍ය ගායකයා ලෙසින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විසුවියස් කඳුපාමුල ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කළ මිහිඳු ආර්යරත්න ඇගීමට ලක් වුණා. මේ අතර ස්වාධීන රූපවාහිනියේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ කණාමිතිරියෝ ටෙලිනාට්‍ය රංගනය වෙනුවෙන් ළමා නළු නිෂ්ඨා මානෙත් විසුවියස් කඳුපාමුල ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ රන්දිමා ප්‍රනාන්දු, කූඹියෝහි රංගනයෙන් දායක වූ ඇන්ඩ්‍රූ පුල්ලේ සහ විසුවියස් කඳුපාමුල අධ්‍යක්ෂණය කළ සුසිරි ප්‍රනාන්දු නිර්මාණාත්මක කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම කැමරා අධ්‍යක්ෂ ලෙස කූඹියෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස් ඇගීමට ලක් වුණා. හොඳම තිරපිටපත් රචනය සඳහා ඇගීමට ලක් වූයේ කූඹියෝහි තිරපිටපත් රචනයෙන් දායක වූ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි. හොඳම ටෙලිනාට්‍ය අංගරචනයට හිමි සම්මානය සහෝදරයා ටෙලිනාට්‍යයේ අංගරචන ශිල්පී හර්ෂ මංජුල හිමි කරගත්තා. මෙවර සිග්නිස් සම්මාන උළෙලේදී කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සිග්නිස් අන්තර්ජාතික උපහාර උත්තමාචාර සම්මානය හිමි වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසේන මහත්මියටයි. 40 වසරක ඇසිදිසි අඳුරය තුල ආනන්දෙන් ප්‍රඥාවට මඟ කියූ මාධ්‍ය සත්කාරය අගයමින් විශේෂ සම්මානයක් මෙහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමි වුණා. 40 වසරක අඳුරය තුල ජනතා විශ්වාසය දිනා ගනිමින් ආනන්දෙන් ප්‍රඥාවට මඟ කියූ මාධ්‍ය සත්කාරකයෙක් ලෙස
ස්වාධීන රූපවාහිනී සේවය කැපී පෙනෙනවා. Celebrating the 40th anniversary of the Independent Television Network is our way of appreciation. Ladies and gentlemen, please put your hands together for ITN. ස්වාධීන රූපවාහිනී වාද්‍යචාලිය වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් ඉන්ද්‍රජිත් වන්නියච්චි මහතා මෙහිදී සම්මානය ලබා ගත්තා. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටක් බිහිකිරීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. තරඟකාරී ජීවන රටාවකට හුරු වූ ජනතාවකට පහසුවෙන් පෝෂදායි ආහාර වේලක් සපයා ගැනීමේ අවස්ථාව ලබා දෙමින් විවෘත කෙරුණු හෙළ පොජුන්හල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 14ක් පිබිදුමු පොළොන්නරුව වැඩසටහන යටතේ එය ඉදිකෙරුණේ. හෙළ පොජුන්හල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. කෘෂිකර්මය පිළිබඳ සම්පාදනය කෙරුණු ග්‍රන්ථ දෙකක්ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වුණා. එමෙන්ම පිබිදුමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත කෘෂිකර්ම උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මැති අමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අද තිබෙන අධි තාක්ෂණික ලෝකයේ හදන ආහාරවලට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර තමයි අපේ ආදි පැරැන්නන්ගේ ආහාර. රාජ භෝජනවල ඉඳලා බුද්ධ පූජාවට පූජා කරන ආහාර දක්වා අපේ දේශීය ආහාර ඉතාම උසස් ප්‍රමිතියක්, ඉතාම පිරිසිදුයි. කෙටි ආහාර ඒවා ඇඟට හොඳ දේවල් නෙවෙයි, ලෙඩ රෝගවලට මුල් වෙන දේවල්. රටේ සාමාන්‍ය ජනතාවගේ තිබෙන ප්‍රශ්නවලදී පළවෙනි දේ තමා දුගීභාවයේ දුප්පත්කම. ඒ දුගීභාවයේ දුප්පත්කම එක්කම අනික් යන දේවල් තමා ලෙඩ රෝග. ලෙඩ රෝග සෑම මිනිහෙකුටම හැදෙනවා, පෝසත් උනත් දුප්පත් උනත්. හෙළ බොජුන්වල තිබෙන වටිනාකම මේවා දේශීය ආහාර. ඒ පිටරටින් ගේන හැමදේම අපිට හදාගන්න පුළුවන් දේවල්. හෙළ බොජුන් සංකල්පය ආහාර අවශ්‍ය කෙනාට ආහාර අලවිසලක් වගේම මේ අහල පහල ජනතාවටත් ඒකෙන් විශාල සේවයක් සිදු වෙනවා. ඇලහැර බකමුණ නගරයේ ඉදිකෙරුණු හෙළ බොජුන්හල විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. පිබිදමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඇලහැර වෙලන්කටුව ශ්‍රී ශෛල ගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සංඝ සතු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය දොඹවෙල ඥානාලෝක ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි මෙම සංඝාවාසය ඉදිකෙරුණේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3.4ක මුදලක් වැය කර තිබෙනවා. සියලු ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. කෝට්ටපිටිය ශ්‍රී බුද්ධගය ප්‍රභාෂවර පිරිවෙනෙහි ඉදිකෙරුණු අංග සම්පූර්ණ නව සංඝාවාස ගොඩනැගිල්ල සංඝ සතුකට පූජා කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 10කට ආසන්නයි. මහවැලි කලාපයට අයත් විහාරස්ථාන තුනක් වෙත පූජා ඔප්පු ප්‍රදානය කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. වත්ම රජය ක්‍රියාත්මක කරන්නේ ප්‍රදර්ශනාත්මක සංවර්ධනයක් නොව ජනතාවගේ අතට මුදල් ලැබෙන ව්‍යාපෘති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කතරගම ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. අබලන් ගොඩනැගිල්ලකයි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගියේ. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කපුගම පරණතිස්ස ස්වාමින් වහන්සේද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහාට අයිති එක විශාලම ප්‍රශ්නේ තමයි ජලයේ ප්‍රශ්නේ. ඒ නිසා කතරගමට ජල යෝජනා ක්‍රමයක් අනුමත කළා ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. ඒ එක්කම දැන් මත්තල ගුවන් තොටුපළ විවෘත කරන්නට අපේ සිවිල් ගුවන් සේවාවත් ඒ වගේම ඉන්දියාවේ සිවිල් ගුවන් සේවාවත් එකට සාකච්ඡා කරනවා. ඒකාබද්ධ ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සමග කතරගමට ප්‍රචාරයක් ලැබලා සංචාරක ව්‍යාපාරෙත් අන්තිමට දියුණු වෙනවා. නගරෙත් නව සැලැස්මක් අනුව දියුණු කරන්න සිදු වෙනවා. ඒ නිසා දීර්ඝකාලීන සැලැස්මක්
අපිට කතරගම තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ අලුත් පනතක් ගේන්න රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව. ඒ යටතේ තමයි හම්බන්තොට වරායට ආ සම්බන්ධ වෙළඳ කලාප ඇති කරන්නට එන්නේ. බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වැල්දොටම් වගා භූමියක නිරීක්ෂණ චාරිකාවකටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. නව කෘෂි ව්‍යාපෘති සඳහා ගිවිසුම් පත්‍ර ලබා දීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී පැමිණ සිටි පිරිස ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. ඇත්ත වශයෙන්ම මේ රජයේ බලයට ආවේ රටේ නවීකරණයක් ආරම්භ කරන්න. අපිට පළවෙනි අවුරුදු දෙක ගියේ ආර්ථිකය හදන්න. සම්පූර්ණයෙන් කඩා වැටෙන ගිය ආණ්ඩුවට ආර්ථිකය පාලනය කරන්න බැරි නිසා අවුරුදු දෙකට ඉස්සෙල්ලා ඡන්දයක් තිබ්බා. ඒත් අපි බාරගත්තේ අපි කොහොම හරි මේ ආර්ථිකය හදලා යනවා කියලා. ඒ කාලේ අපි බැනුම් ඇව්වා. කොහොමත් ඊට පස්සේ අවුරුදු වල මේ ව්‍යාකෘතියයි පටන් ගත්තා. හැම තැනම නවීකරණය පටන්ගෙන තියෙනවා. කර්මාන්තේ නවීකරණය පටන්ගෙන තියෙනවා. තොරතුරු තාක්ෂණ එහාට යොදවනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරේ දැන් කෘෂි කර්මයට නවීකරණය ගෙනත් තියෙන්නේ. ඒ නවීකරණය ගෙනත් තියෙන්නේ විශාල සමාගම් වලට නෙමෙයි, මේ කුඩා ගොවීන්ට. මොකද අපේ බලාපොරොත්තුව ඊළඟ අවුරුදු 10 මේ රට අපනයන ආර්ථිකයක් කරන්න. තේපොල් රබර් විතරක් නෙමෙයි මෙහෙ වගා කරන මේ පළතුරු මේ එළවලු ඇත්ත වශයෙන්ම අපනයනය කරන්න. මේ ආණ්ඩුව රූපවාහිනියෙන් නෙමෙයි සංවර්ධනය කරන්න. මෙන්න මෙහෙම වැඩ කටයුතු කළා ඔබේ අතට මුදල් ආවම තමයි සංවර්ධනේ. බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේද අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. මොනරාකල දිස්ත්‍රික්කයේ කතරගම, බඩල් කුඹුර, මැදගම හා සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගොඩනැගිලි ඉදිකිරීමට රජ රුපියල් කෝටි 20ක් වැය කරනවා. ඉඩම් හිමිකම් ඔප්පු සමෘද්ධි මෙන්ම රජයේ සේවකයන් සඳහා විවිධ ප්‍රදානයන්ද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඒ ගාල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි වගේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙනද? මහින්ද මහත්තයා කරතියන් ගියා ඇති වෙන්න මහින්ද මහත්තයාගෙන් ලැබිච්ච දේකුත් නැහැ අපිට. මොනර්බුදියාවත් යන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්තිම සමාජිකය වෙනකන් ඉතුරු වෙලා වැඩ කරන්න අපි ලෑස්ති. ඊළඟට අපිට යන්න පුළුවන් පොහොට්ටුවට. අම්මගේ පොහොට්ටුවට යන්නේ. පොහොට්ටුවට යනවා නම් මහින්ද මහත්තයා. අපි කිව්වෙත් නැහැ පොහොට්ටුව ගන්නයි කියලා. පොහොට්ටුවටත් මම කියනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දිහා බලලා ඒ සටන දෙන්න ශ්‍රී ලංකාවකට එක්ක අත්තල් බඳගත්තේ නැත්නම් හැමදාම පොහොට්ටුවෙන් එන්නේ අපේක්ෂකයෝ විතරයි ජනාධිපතිවරු නැහැ. මේ හදන්නේ රට හදන්න යන ගමනකට. පවුල හදන්න යන ගමනකට නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි අවධාරණය කළා කියනවා එක්සත් ජාතික පක්ෂය නෙවෙයි පොහොට්ටුවයි අපිට හිරියරයක් වුණේ පක්ෂයට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාල්දු කළ පල්ලෙහාට දැම්මේ පොහොට්ටුවේ නැගිටීම තුළ. එක්සත් ජාතික පක්ෂය සෑදීමට යන නව පෙරමුණ පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. පක්ෂයේ ඉන්න බහුතරය පිළිගන්නවා අනිවාර්යයෙන්ම අපිට පෙරමුණක් අවශ්‍යයි කියන එක. ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්න අදන බලවේගවල ප්‍රධාන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ. ඒ ඉඳන් අදන පෙරමුණ තුළ ඒ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු මත ගැටුම් තියෙනවා. මොකද ඒ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන හින්දා තමයි මත ගැටුම් තියෙන්නේ. පොහොට්ටුව තුළ එහෙම මත නැහැ. එහෙම මතයක් ඉදිරිපත් කරන්න කියලා කුමාර වෙල්ගම් මහත්තයාට සරම තකුලගෙන යන්න සිද්ධ වුණා. රාජපක්ෂවරුන්ගෙන් තොර මත ඒක තුළ තියන්න බෑ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ওই පොහොට්ටුව කියන ජුන්ටාව අනිවාර්යයෙන් රාජපක්ෂලාගේ එහයින් එක යන්නේ නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම කියනවා. එහෙම නැත්නම් තවත් රාජපක්ෂ මහත්තයෙක්ගේ නම කියනවා. ඒ වගේ කොහොම ගියත් අන්තිමට උදන කැරකිලා ඉන්නේ රාජපක්ෂ කෙනෙක් විතරයි. ওই රාජපක්ෂණය කරන්නේ කරපු එක බිල්ලක් තමයි එරාජ් නගරාධිපති වරයා හම්බන්තොට ඔහුට සිද්ධ වෙච්ච දේ අපි දැක්කා. ඊයේ ජුන්ටාවේ වහල්භාවයේ උඩ අද අවුරුදු 5ක් ඔහුට සිරදඩුවමට ලක් වෙලා තියෙනවා. 2015 ගොඩනැගිච්ච බලවේගී අත්තල් බැඳගෙන අපි එක වේදිකාවක් තුළ අපේ ජනාධිපතිවරයා, අපේ අගමැතිවරයා, අපේ පාර්ලිමේන්තුව, අපේ පළාත් සභාව ගොඩනගෙන වැඩපිළිවෙළ අපි යන්නට ඒ සඳහා අවශ්‍ය සහයෝගයේ ශක්තිය දෙන්න තමයි අපි පසුපිළි කණ්ඩායම හැටියට මේ අවදි වෙලා තියෙන්නේ. අපි අපේ අදහස් එක්ක, අපේ යෝජනාත් එක්ක මේ හදන වැඩපිළිවෙළ නිවැරදිව ගත යුතු නිසා අපේ යෝජනා අපි ඉදිරිපත් කරන මේ සියලු යෝජනාත් එක්ක ශක්තිමත් සංධානයක අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා. විපක්ෂයේ ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සදා අනාථ වෙලා තියෙනවා. පොදු ජන පෙරමුණ ගත්තත් අද ලොකු අර්බුදයක ඉන්නවා. යුතුකම තරුණ රටකට. ආගමික සිද්ධස්ථාන සඳහා ඩොමිලේ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන මාසයේ වන විට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අස්කරේ මල්මතු පාර්ශ්වවල මහානායක ස්වාමින් වහන්සේ බෙහෙදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය රවි කරුණානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. දළදා මාලිගාවේ විදුලි උත්පාදන යන්ත්‍රයේ අලුත් වැඩියා කටයුතු විදුලි බල මණ්ඩලින් සිදු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බාර දීමටද අමාත්‍යවරයා කටයුතු කළා. ඉන් අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි අමාත්‍යවරයා මල්වතු මහනාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි මහනාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදකීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. කූරගල රාජමහා විහාරස්ථානයේ පවුන්ගිය කාලේ යම් යම් හේතුන් නිසා අභාවයට යමින් තිබුණා. විදුලි බල අමාත්‍යතුමාගෙන් මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ ස්ථානයට අවශ්‍ය පරිදි විදුලි බලය ලබා දීලා ඒ ස්ථානය දියුණු පවුණු කර ගැනීමට උදව් උපකාර කරන හැටියට. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රවි කරුණානායක මහතා පන්සල් ආශ්‍රිත නොමිලේ විදුලිය ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න ඔබතුමා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම නායක ස්වාමීන් වහන්සේගෙන් බහදකෙන්න අවස්ථාවදී ඇහුවා. ඒ වගේ දේවල් අදහස් කළොත් කොහොමද කියලා බොහොම හොඳයි කියලා කිව්වා. පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් පල්ලි වගේ ප්‍රශ්න තියෙනවා. එයට ආදෑම් නැහැ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි කටයුතු කළා. යම් සීමාවක් ඇතුව ඒව නිදහස් කරන අපිට ඒ වගේ සිද්ධස්ථාන 39800ක් තියෙනවා. අපි මිලියන 1100ක් විතර වියදම් කරනවා. අපි සැප්තැම්බර් මාසේ අග විතර මම ජනාධිපතිතුමාට අගමැති තුමලත් කතා කරලා කැබිනට් එක දැනුවත් කරලා මේක සැප්තැම්බර් අග ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු. ලොව සිදුවන කාර්මික විප්ලව ප්‍රයෝජනයටගෙන රට තුල නව කාර්මික විප්ලවයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන දෙකක් ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව කෝරළියපත්තු බටහිර ප්‍රදේශයේ ඉදිකල ගාන්ධි නගර හා මුහයිදීන් අබ්දුල්ලා ඛාදර් යන උදාගම්මාන මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ගම්මාන දෙක නිවාස 74කින් සමන්විතයි. මෙම නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 716ක් වැය කර තිබෙනවා. තවත් නිවාස ආධාර රැසක් පිරිනැමීම හා සියොන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 70ක් සඳහා ආධාර ප්‍රදානයේද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අද දවස වන විට අපේ උදා ගම්මාන 20,000ක් ඉදිකිරීමේ වැඩසටහනට ගරු නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා රුපියල් ලක්ෂ 12,000ක් ණය හැටියට නොවේ ආධාර හැටියට අපේ නිවාස අමාත්‍යංශයට ලබා දීලා තිබෙනවා. අද දවසේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව පොදු ජනතාවට සේවය කරන යුගයක්, පොදු ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන යුගයක්. අද වෙන විට රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා අලුත් ගමනක්, අලුත් දර්ශනයක්, අලුත් වැඩපිළිවෙලක්. කොළඹ ජලකැලීම් පාලනය සඳහා තුන්වන පොම්පාගාරය ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ මේ වාර්තාව දිනුෂේ දිරිසිංහගෙන්. කොළඹ නගරය ලස්සන කරන්න කොතරම් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත් වඩා වැදගත් වෙන්නේ කොළඹට තිබෙන ප්‍රධාන ප්‍රශ්න හඳුනගෙන ඒ වෙනුවෙන් විසඳුම් ලබා දීම. ඒ සඳහා තමයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඔවුන්ගේ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. මෙරට නගර සංවර්ධන ව්‍යාපෘතිය උඩු යටිකුරු කරමින් දකුණු ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන දැවැන්තම නගර සංවර්ධන ව්‍යාපෘතියයි බස්නාහිර පළාත් මහනගර සංවර්ධන සැලැසුම. මෙහි සුවිශේෂී දවසක් අද දවස. ශාන්ත සෙබස්තියන් දකුණු ඇල මාර්ගයට සම්බන්ධ කර ඉදිකරන පොම්පාගාරයක් මගින් ජලය බේරේවැවට පොම්ප කර බේරේවැවේ දොරටු මගින් එම ජලය මුදා හැරීම අපේක්ෂාවයි. ඇල මාර්ගවල ජලමට්ටම වෙනස් වීම හා වර්ෂාපතනයේ තීව්‍රතාව මත පොම්පාගාරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ලෙසටයි මේ ඉදිකරන්නේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1579ක් වැය කෙරෙනවා. මාස 17ක් තුළ ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. අපි නගරය ලස්සන කරන්න කියලා යම් යම් දේවල් කළා, පේමන්ට් හැදුවා, පාරවල් කාපට් කළා. නමුත් මේ අභ්‍යන්තර පද්ධතිය අපි වෙනස් කළේ නැහැ. අධික වැසි ඇද වැටිලා විශාල ප්‍රශ්නවලට කොළඹ නගරයට මුහුණ දෙන්න උනා. අපි දැනටමත් මේ අවට කලාපයේ පොම්පාගාර ගණනාවක් ඉදිකරගෙන යනවා. ඒ නගරය මැදින් ඒ උමන් මාර්ග ගෙනියන්න අපට අවස්ථාව ලබා දීම ගැන පෙළපාලි කලබල කරන්නේ නැතුව ඒකට සහය දීපු අපේ ජනතාවටත් අපි ස්තුතිවන්ත වෙනවා. කොළඹ නගරය සංවර්ධනය කරන්න කොතරම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත් පළමු වරටයි කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ගැටලුවකට විසඳුම් දෙන්න මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ.
වැසි ජල පොම්පාගාර උමං මාර්ග සහිතව ගංවතුර බලපෑම අවම කරන්න මේ ව්‍යාපෘතිය දැනටමත් අධියර කිහිපයක් අවසන් වෙමින් පවතිනවා. අද දවසේදී ශාන්ත සෙබෙස්තියන් තුන්වන පොම්පාගාරයේ මේ විදිහට වැඩ කටයුතු ආරම්භ වුණේ. මේ සියලු ව්‍යාපෘතිය වැඩ කටයුතු අවසන් වූ විගස ගංවතුර බලපෑමෙන් තොරව කොළඹ නගරයේ වැඩ කටයුතු සිදු කර ගැනීමේ අවකාශය ලැබෙනවා. ITN ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් සුරංජිත් දේශප්‍රිය ලලිත් පුෂ්පකුමාර සමගින් මම දිනෝෂී දීරසිංහ. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ පුරන් කුඹුරුවල මිරිදිය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘති රැසක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කළා. ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස 18ක් පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක ප්‍රතිලාභ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙමින් ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 6 වන දිනය අද උදෑසන සිට මේ මොහොත දක්වා එදා සාර්ථක ලෙස පැවැත්ුණා. ග්‍රාම ශක්ති, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, ඩෙංගු නිවාරණ යනාදී තේමා මුල් කරගෙනමින් දැවැන්ත වැඩසටහන් මාලාවක් අද දවසේදීත් ක්‍රියාත්මක වුණා. පසුගිය 29 වනදා ආරම්භ කළ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන අනිතා දක්වා ක්‍රියාත්මක වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ විවගා කරන සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 6295ක්. ඉන් හෙක්ටයාර 131ක් පුරන් කුඹුරු ලෙස හඳුනා ගැනුණා. මෙම කුඹුරුවල මිරිදිය සහ විසිතුරු මසුන් බෝ කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. සියනාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක ජනතා වෙනුවෙන් විවිධ තේමා මුල් කරගෙනමින් දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශීය ජනතා වෙනුවෙන් සිද්ධ වෙනවා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන සඳහා විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහ ඕනෑකමින් සහ සම්බන්ධ වෙනවා. හෙට රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ 7 වෙනි දවස හෙට දවසේදී තොරතුරු ඔබට ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට සමු ගන්නවා මහේෂ් තිලකරත්න සුනිල් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ හා අපොස උසස් පෙළ විභාග සඳහා සියලු කටයුතු මෙවන විට සූදානම් කරමින් පවතිනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට මධ්‍යස්ථාන 2995කදී පැවැත්වෙනවා. අයදුම්කරුවන් 3,39,369 දෙනෙකු ඊට ඉදිරිපත් වීමට නියමිතයි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. විභාගයට ඉදිරිපත් වන දරුදරියන් කල් වේලා ඇතිව අදාළ මධ්‍යස්ථානවලට රැගෙන එන ලෙස දෙමව්පියන්ට දැනුම් දෙනවා. එමෙන්ම දෙමව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු වීම තහනම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අපොස උසස් පෙළ විභාගයේ අනිද්දා ආරම්භ වන්නේ මධ්‍යස්ථාන 2678කදී. ඒ මේ මාස 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහාද අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර මෙම විභාග සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ළඟමයේ පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෙට දින විශේෂ අවස්ථාවක් සැලසුම් ක්‍රියාත්මක කරනවාදී සඳුදා උසස් පෙළ ආරම්භ වෙනවා. මේ අවස්ථා දෙකටම සූදානම් කරලා විශේෂ අවස්ථාවක් සැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා. සියලු ඩිපෝ වලට මේ වන විට උපදෙස් දුන්නා සාමාන්‍ය පාසල් මරු කාලයක් වුණත් මෙම විභාග වලට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් මාසික වාර ප්‍රේක්ෂපත්‍ර සාමාන්‍ය පරිදිම කරන්න කියන එක ඒ අනුව අපි ඒ කටයුත්තත් සාර්ථකව කරලා තිබෙනවා. ඉදිරිපැය 24 තුළ උතුරු පළාතේ තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. උතුරු පළාත තුළ තද සුළං සහිත තත්ත්වයන් කීපයක් ඇති විය හැකි බව අපිට වාර්තා වෙනවා. ඉතින් මේකින් පැය කිලෝමීටර් 40ක් 45ක් 50ක් තරම් වූ ක්ෂණිකව ඇතිවන තද සුළං සහිත තත්ත්වයන් උතුරු පළාත තුළ ඕනෑම ස්ථානයක ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළ තිබෙන්නේ. පුත්තලම සිට කංකාසන්තුරේ දක්වා මන්නාරම හරහා මුහුදු ප්‍රදේශයෙන් පැය කිලෝමීටර් 60ක් 65ක් තරම් මෙම තත්ත්වය සමගම ධීවර නාවික ප්‍රජාවන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා අපද කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. ඉදිරිපැය 24 පුරාට තමයි මෙම නිවේදනය නිකුත් කළ තියෙන්නේ. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ තිබෙන නිවේදනය අනුව මෙම මාස 5 වෙනිදා ලබන සඳුදා සිට උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැය කිලෝමීටර් 70ක් 80ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදීම ඉතාමත්ම අනතුරුදායක බව තමයි අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළ තිබෙන්නේ. හොඳම සංධානයේ හදන කණ්ඩායමට මැතිවරණයේ ජයගත හැකි බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
පිටබෙද්දර කන්දිදොල සිට දැරංගල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 420ක් වැය කරනවා. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා ප්‍රතිපාදන සපයනවා. දශක ගණනාවක් මෙම මාර්ගය නිසලස සංවර්ධනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව සිටියේ දැඩි අපහසුතාවයකටයි. තව මාස කීපයකින් එක මැතිවරණයක් එනවා. ඒක අනිවාර්යෙන් එන්න ඕනේ. ඊට පස්සේ මහා මැතිවරණේ, පළාත් සභා මැතිවරණේ, ඒ කාලවලට අපි ඒවට ලෑස්ති වෙමු. දැනටත් මම ඉඳන්නේ පක්ෂ ටික පෙළ ගැහෙනවා. අපේ පක්ෂේ දැවැන්ත සංධානයක් හදන්න ලෑස්ති වෙනවා. ප්‍රතිවිරුද්ධ පක්ෂත් ඒ වගේම උත්සාහ කරනවා සංධාන හදන්න. ඉතින් මේකේ හොඳම සංධානය හදන කෙනාට තමයි මැතිවරණයේදී ජනතාවගේ ඒවාසිය ගන්න පුළුවන්. ඉතින් අපි ඒ කටයුතු හරි ආකාරව කළා මැතිවරණයට අපි ලෑස්ති වෙනවා. අපිත් මේ තරම් මහන්සි වෙන්නේ මේ දියුණුව ගෙනල්ලා දෙන්න. මේ ගමන යද්දි මේ වගේ එකතු වෙලා වැඩ කරොත් වැඩ කටයුතු කරන්න පහසුයි. දේශපාලන ભેදයක් නැහැ නේ සංවර්ධනයට. අපි දේශපාලන වශයෙන් බෙදෙන්න ඕනේ ඡන්ද කාලේ. ඒ කාලෙදී කැමති කෙනාව තෝරගයි. අපිත් ඇවිල්ලා ඒ කාලේ කියනවා අපි මේක කරා මේක කරා මේක කරා. ගුළු කියනවා නෑ ඒත් මේක කරේ නෑ නේ කියලා වාද කළා. අවසානයේ කවුරු හරි තීන්දුව කරගන්නවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk